මේ තීරණාත්මක අවස්ථාවේ රට බරපතල තීන්දුව తీරන වලට යා යුතු තත්වයක තමයි පවතින්නේ. අද වෙනකොට සංචරණ සීමා පනවලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව ඒක ඇඳිරි නීතිය කියලා කියන නොකියන්ඩ බොහොම පරිස්සම් වෙලා ඉන්නවා. මේ තමන්ට සිදුවෙච්ච අත්තරද්ද තමන්ගේ උද්දච්චකම නිසා සිද්ධ වෙච්ච වැරද්ද නිවැරදි කරගන්නට තරම්වත් නිහතමානී නොවන උද්දච්ච මෝඩ ආණ්ඩුව අද මිනිස්සුන්ගේ ගෙවල් වලට හිර කරනවා. ඒ හිර කරන්නේ කොහොමද? වචන සටනකින් තමයි ගෙවල් වලට මිනිස්සු හිර කරන්නේ. හුදකලා කරනවද? සංචරණ සීමා පනවනවද? එහෙම නැත්නම් ඇඳිරි නීතිය පනවනවද? මේ පිළිබඳව හරියමන් තීන්දුව ප්‍රකාශයක් නොමැතිව ජනතාව අතරමං වෙලා ඉන්නේ. කො ආණ්ඩුව කෙලින් කියන්න ඕනේ, අද රාත්‍රියේ සිට ඇඳිරි නීතිය බලපවත්වන නිසා එයා මෙයා ගමන් බිමන් යෑම සම්පූර්ණ තහනම් කියලා. එහෙම කියන්නෙත් නැහැ. ඒ නිසා ආණ්ඩුව අද ජනතාව එක්ක කොරෝනා පදනම් කරනකන සූදුවක නියැලෙන අවස්ථාවක තමයි මෙබඳු බරපතල තීන්දු තීරණ ගත යුතු ගැනීම නියමිත අවස්ථාවක තමයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා හදිස්සියෙම විදේශගත වෙන්නේ. අපිට මතකයි පහුගිය යහපාල නාණ්ඩුව වෙලාවේ මෙවැනිම සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි මහා බැංකු බැඳුම් කර වංචාවට අදාළව හිටපු මහා බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් විදේශගත වුණා. ඔහුට දිත්ත පුරවැසි භාවය තියා මේ රටේ පුරවැසි භාවය තිබෙත් නැහැ. අද හිටපු මහා බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් සොයා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ පෞද්ගලික වමනාවක් වෙනුවෙන් නෙවෙයි, මේ රටේ ජනතාවට මේ රටට සිදු කර අලාභය වෙනුවෙන්. ඒ නිසා අපිට දිත්ත පුරවැසියෝ තීන්දුව తీරන ගන්න තැනක මේ රට දැන් පත් වෙලා තියෙන තත්ත්වයට එක්ක මේ පුද්ගලයෝ හදිසියේ විදේශගත වීම අපි දකින්නේ බැඳුම් කර සිද්ධියට අදාළව රාජා අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම් හිටපු මහා බැංකු අධිපතිවරයා සිදු කළා වූ ක්‍රියාදාමයට සමානම ක්‍රියාදාමයක්ද කියන සාධාරණ සැකය මේ සිදුවීමත් එක්ක අපිට ඇති වෙනවා. මොකද ඒ සාධාරණ සැකයක් කියලා අපි කියන්නේ අපිට මතකයි 2015 ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ පාලන යුගය නිමා වීමත් සමග එහි නියමුවා හැටියට කටයුතු කරපු ගෝඨා බැසිල් රාජපක්ෂ මහත්මයා පැදුරටත් නොකියා මේ රටින් පිට වෙලා ගියේ. එහෙනම් අද තමන් කාර්ය සාධන බලකා තුනක තීරණාත්මක කාර්ය ජනාධිපති කාර්ය සාධක බලකා තුනක සභාපතිත්ව ධර්මින් සිටියදී ඒ කාර්ය සාධන බලකායින් සේවාව අත්‍යවශ්‍ය වෙලා තියෙන මොහොතක මෙබඳු ආකාරයකට විදේශගත වීම කිසිසේත් අනුමත කළ නොහැකි කාරණාවක් හැටියට අපි දකිනවා. අපි කිව්වා එදා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ රටේ පුරවැසියෝ නොවන හෝ දුත්ත ප්‍රවේසි භාවය ලබා ගන්නා වූ පුද්ගලයෝ මේ රටේ තීන්දුව తీරන ගන්නට ඉදිරියට පෙරට යමත් එක්ක මේ රටේ අනාගතය බරපතල ආකාරයක අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙනවයි කියලා. Breaking.lk